මගේ මේ YouTube channel එකේ මේ වෙනකොට මම වීඩියෝ 99ක් කරලා තියෙනවා. අද මම කරන්නේ 100වෙනි වීඩියෝ එක. මගේ YouTube channel එකේ 36වෙනි වීඩියෝ එක විදිහට මම දාලා තියෙනවා මහජන බැංකුවේ ATM එකකින් සල්ලි ගන්න කොහොමද කියලා. ඒ වීඩියෝ එක බලපු රංගන කෞශල්‍ය කියලා මහත්මේ කමෙන්ට් එකක් දාලා තිනවා මහජන බැංකුවේ බැංකු පොතකින් සල්ලි ගන්න කොහොමද කියලා. මම වීඩියෝ එක කරේ මහජන බැංකුවේ ATM කාඩ් එකකින් සල්ලි ගන්න විදියනේ. මෙයා හොඳ ප්‍රශ්නයක් තමයි අහලා තියෙන්නේ. මම මේ වෙනකන් හිතුවේ නැති පැත්තක් රංගන කෞශල්‍ය මහත්තයා මට පෙන්වලා දුන්නා. මහජන බැංකුවේ බැංකු පොතකින් මහජන බැංකුවෙන් සල්ලි ගන්න කොහොමද කියන එක. මේක ගොඩක් වටින ප්‍රශ්නයක්. ATM කාඩ් එකකින් සල්ලි ගන්න වගේ නෙවෙයි. විදස්ම ක්‍රමයකට තමයි මහජන බැංකුවේ බැංකු පොතකින් සල්ලි ගන්න වෙන්නේ. අද මම මේ වීඩියෝ එක කරන්නේ රංගන කෞශල්‍ය මහත්තයා වෙනුවෙන්. ඉතින් ඒ මහත්මයා ඉල්ලපු විදියට අද මම ඔයාලට කියලා දෙනවා මහජන බැංකුවේ බැංකු පොතකින් හරිම ලේසියෙන් සල්ලි ගන්න ක්‍රමය ගැන. අපි මේකට අපිට අත්‍යවශ්‍ය වෙනවා මහජන බැංකුවේ බැංකු පොත. ඒ වගේම අනන්‍යතාවය ඔප්පු කරන්න පුළුවන් ජාතික හැඳුනුම් පතක්, එහෙම නැත්නම් වලංගු රියදුරු බලපත්‍රයක්, පාස්පෝර්ට් එකක්. ඔන්න ඔය තුනෙන් එකක් අපිට අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඉතින් ඔයාලට මතකයිනේ බැංකු පොත ඕන, ඐඩෙන්ටි කාඩ් එක ඕන. රයිට්. ඒ දෙක අරගෙන අපි යනවා බැංකුවට. බැංකුවට ගියාම බැංකුවේ කවුන්ටරේ ළඟ ඔයාලට ස්ලිප් කීපයක් බලා ගන්න පුළුවන්. එතනින් ඔයා තෝරගන්න ඕන ඉතිරි කිරීමේ මුදල් ආපසු ගැනීමේ ස්ලිප් එක. ඉතින් මේක බැලුවම සාමාන්‍ය ලා නිල් පාට තමයි දැනට යන්නේ. ඉතින් ලා නිල් පාට කොලේ උඩ දකුණු පැත්තේ තියෙනවා ඉතිරි කිරීමේ මුදල් ආපසු ගැනීම කියලා. මෙන්න මේකයි ඒ කොලේ. ඉතින් මේ කොලේ අරගෙන එතන තියෙන පෑනක්, එහෙම නැත්නම් ඔයා පෑනක් ගෙනිච්චනම් වැඩිය හොඳයි. සාමාන්‍ය බැංකුවේ පෑනක් තියෙනවා. එතන ඉඳලම මේ ටික පුරවන්න තියෙන්නේ. මේක හරිම ලේසි. මුලින්ම අපි වම් පැත්තේ උඩ කොනේම අපි දිනය දාන්න ඕන. ඒ කියන්නේ අපි අත බැංකුවෙන් සල්ලි ගන්න යනවා නම් අද දිනේ තමයි දාන්න ඕන. මුලින්ම දාන්න ඕන දිනය, ඊළඟට මාසය, ඊළඟට වර්ෂය. ඊට පස්සේ එහෙම්මම දකුණු පැත්තේ, ඒ එක්කම දකුණු පැත්තෙන් තියෙනවා ගිණුම් අංකය කියලා. ඉතින් ගිණුම් අංකය තැනට ඉලක්කම් 15ක් තියෙන අපේ බැංකු ගිණුම් අංකය ලියන්න ඕන. දැන් ඒකත් හරිනේ. දැන් ඊට පස්සේ ඊට යටින් තියෙනවා ගිණුම් හිමියාගේ නම කියලා හිස්තැනක් තියෙනවා. අන්න එතන අපි අපේ නම ලියන්න ඕන. ඉතින් අපේ නම, අපිට අපේ නම ලියන්න තරම් ලොකු ඉඩක් නැත්නම් කරන්න තියෙන්නේ මුලකුරුත් එක්ක අපේ නම ලියන්න. දැන් පැහැදිලිනේ. මෙන්න මේ වගේ ඒ ටික ෆිල් කරන්න ඕන. ඉතින් ඊට පස්සේ ඊට යටින් තියෙනවා රුපියල් කියලා ගණන අකුරෙන් කියලා වරහන් ඇතුළේ දාලා. එතකොට අපි රුපියල් කියලා ලියන්න අවශ්‍ය නැහැ. රුපියල් කියන එක මෙතන ලියලා තියෙනවනේ. ඉතින් ඊට පස්සේ අපි එතන ලියන්න ඕන රුපියල් කියලා ලියන්නේ නැතුව අවශ්‍ය ගණන. මම රුපියල් 1000ක් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මම එතන 1000ක් පමණි කියලා ලියනවා. ඊට පස්සේ වම් පැත්තට වෙන්න රු කියලා තියෙනවා කොටුවක් වගේ දාලා, ඒ කොටුව ඇතුලේ අපි ගන්න යන මුදල ඉලක්කමෙන් දාන්න ඕන. හරි. ඊට පස්සේ අන්තිම වැඩේ. ඒත් එක්කම එක එල්ලේ දකුණු මැද තියෙනවා අත්සන කියලා. අන්න එතන අපි අපේ සුපුරුදු නිවැරදි අත්සන යොදන්න ඕන. දැන් මෙතන අත්සන කරනකොට බැංකු ගිණුම ආරම්භ කරන්න ගිහිපු වෙලාවේ අපි යොදපු අත්සනම තමයි මෙතනත් දාන්න ඕන. ඉතින් මෙන්න මෙච්චරම තමයි අපිට කරන්න තියෙන්නේ. ඊට පස්සේ බැංකු පොත ඇතුළට ඐඩෙන්ටි කාඩ් එකයි මේ පුරවපු කොලයයි දාලා කවුන්ටරේට දෙන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ එතන ඉන්න නිලධාරියා ඒක පරීක්ෂා කරලා බලලා අපිට මුදල් ලබා දෙනවා. ඉතින් මේක ATM එකකින් මුදල් ගන්නට වැඩිය ටිකක් වෙලා යන වැඩක්. ඉතින් ඒ නිසා තමයි ATM එකෙන් කවුරුත් මුදල් ගන්න පෙළඹෙන්නේ. ඉතින් ඔයා ATM එකේ යන්නේ නැතුව මේ විදියට මුදල් ගන්න බලාපොරොත්තු වෙනව නම් ඔන්න මම කියලා දුන්න සිස්ටම් එක ඔයාලට හරිම ලේසියෙන් මේ දේ කරන්න පුළුවන් කිසිම බයක් නැතුව. ඉතින් ඔයාට ගොඩක් ලේසියෙන් තනියෙන් වුණත් ගිහිල්ලා කිසිම බයක් නැතුව බැංකුව ඇතුලෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. රංගන කෞශල්‍ය මහත්මයා දාපු කමෙන්ට් එකට ඔන්න මම වීඩියෝ එකකින් උත්තර දුන්නා. මම දන්න දේ තමයි දැන් ඔයාලට මම කියලා දුන්නේ. මෙතනදී
මගෙන් කියවුන්නේ නැති දෙයක් තියෙනව නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාලා දාන හැම කමෙන්ට් එකක්ම මම පුද්ගලිකවම බලනවා. ඒ වගේම ඔයාලා දන්න තවත් දෙයක් තියෙනව නම් එකත් කමෙන්ට් එකේ දාන්න. මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, තවත් යාළුවෙකුට දැනගන්න මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෝගේ අතරේ ඔයාලා ඉන්න ගෲප් හැම එකකම ෂෙයා කරගන්න. මොකද ඔයාලා ඇක්ටිව් වෙලා ඉන්නකොට තමයි මලත් වීඩියෝ කරන්න හිතෙන්නේ, මලත් මේ වීඩියෝ කරන්න ආස වෙන්නේ ඔයාලා කමෙන්ට් දාලා ඔයාලගේ ප්‍රශ්න අපිත් එක්ක සාකච්ඡා කරනකොට. ඉතින් ඔයාලා ප්‍රශ්න සාකච්ඡා කරනවා, මම උත්තර හොයලා දෙනකොට අපි හැමෝටම දැනුමත් ලැබෙනවා. ඉතින් මේ වීඩියෝ එක මේ වෙනකන් නරඹ ඔයාට ගොඩක්ම ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනට හමු වෙමු. ජය වේවා.